සිරිපාපියුමේ පිවිතුරු බලයෙන් රන්මැලි සෑයේ අසීමිත අනුහසින් මහපොහොස් සෙවණේ නිමල සිසිලසින් දළදා මෙතුරේ හේවිසි නාදින් මංගල සෑයේ මුනිකුණ බලයෙන් නිවි සැනසෙන ජීවිත තව තවත් සුපින්පත් කරවමින් කෙලිස් නසන වීතරාගී අමා නිවන ගැන කියවෙන අතියුතුම් සදහම් පද නුවනතියන් වෙත සමීප කරවන රූපවාහිනී කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය කාර සෑරදුන් නමදිම් පුුණ්‍යර්චින් සරනා බුද්ධ පරායන සදුජන සරන මේවුතුම් පුුණ්‍යා කස්සප බුදු සසුනේ අග්‍ර උපස්ථායකයා වූයේ ගටීකාරනම් ශ්‍රාවකයායි. අනාගාමී ඵලයට පත් බ්‍රහ්මලොව වැඩවසන ඒ උතුම් ගටීකාර බ්‍රහ්මරාජයාගේ නාමයෙන් ගෞතම බුදුසසුනට පූජා කළ මළඹේ බුදු පසේපුතු අරහන්තක මහා විහාරයේ ඉදි කළ ගටීකාර මහා සෑරජුන්ගේ වාර්ෂික වස්සාන පින්කම් මාලාව සිරිඝටිකාර සෑරදුන් නමදිම් ශ්‍රී ඝටිකාර මහා සෑරජනන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. මාළඹේ පිටුගල අමාවතුර මහමෙවුනාව භවනාස්පෝ මේ සුන්දර පින්සාර වස්සාන සමය අරමුණු කරගෙන වාර්ෂිකව සෑරජණන් වහන්සේ වන්දනා කිරීම සඳහා ඉතාම උත්කර්ෂවත් ඉතාම ආශ්චර්යවත් පින්කමක් සංවිධානය කරනවා. මේ වර්ෂයේදී අප ඒ වස්සානයේ උතුම් ශ්‍රී සදහම් වර්ෂා ධර්මදේශනාමේ වැඩසටහනක් දියත් කරන්නේ ඒ පින්සාර පින්කමේ වටිනාකම දෙගුණ තෙගුණ කරමි. අප වැඩසටහන ආරම්භ කර මේ මාලාවේ ආරම්භක දවසේ පටන් අද දවස දක්වා බොහෝ කාරණා පිළිබඳ කතා කොට තිබෙනවා. විශේෂයෙන්ම ඊයේ දිනේදී අප කතා කළේ ආර්ය ශ්‍රාවකයාගේ ලද දෙයින් සතුටු වීමේ උතුම් ගුණය පිළිබඳව. අදත් එබඳුම උතුම් ධර්ම කාරණා රසක් පිළිබඳ සාකච්ඡා කරන්නට ඔබට මැනවින් පෙන්වා දෙන්නට මහමෙවුනාව භාවනා සපවාසි පින්වත් ස්වාමීන් වහන්සේ නමක් බුදු පසේබුදු අරහන්තක මහාවිහාරයට වැඩම කොට වදාලා ප්‍රථමයෙන් පින්වත් ස්වාමීන් වහන්සේව මම නමස්කාර පූර්වකව පිළිගන්නවා. සුපින්නතුනි, මේ පින්සාර කටයුත්ත ආරම්භ කරන්නට මත්තෙන් භාග්‍යවතුන් වහන්සේට සුමද මල් පූජා කර පින්වත් ස්වාමීන් වහන්සේට දෑත් වට්ටිය පිළිගන්වා ධර්මදේශනය සඳහා ආරාධනා කර සිටිමු. බුද්ධාය නමෝ, බුද්ධාය නමෝ, බුද්ධාය නමෝ, බුද්ධාය නමෝ, බුද්ධාය නමෝ, බුද්ධාය නමෝ, බුද්ධාය. වස්සානයේ ශ්‍රී සදහම් වර්ෂා ධර්මදේශනා වැඩසටහන් මාලාවේ අද දවසේදී ධර්මදේශනයෙන් අප කතා කරන්න බලාපොරොත්තු වන්නේ ආර්ය ශ්‍රාවකයාගේ වඩාත් පහසුවෙන් පෝෂණය කරලීමේ හැකියාව පිළිබඳව. නොයිසේනම් සුබරෝගුණය පිළිබඳවයි අද ධර්මදේශනාව තුළින් කතා කරන්න බලාපොරොත්තු වන්නේ. ඉතින් අද මාළඹේ පිට්ටුකල අමාවතුර මහමෙවුනා භාවනාස පරිසරයේ මේ බුදු පසේ බුදු අරහන්තක මහාවිහාර පරිසරයේ උවසිය උවසියන් සදහැවතුන් බොහෝ පිංසක් පැමිණ තිබෙනවා. ඒ සියලු දෙනා බලාපොරොත්තු වෙමින් ඉන්නේ ධර්මදේශනය ශ්‍රවණය කරන්නට. ඒ වගේම ශ්‍රද්ධා රූප වාහිනී නරඹන ඔබත් ඊටම ශ්‍රද්ධාවෙන් බුද්ධියෙන් ගෞරවයෙන්
ඒ උතුම් ධර්ම කාරණා මනවින් අවබෝධ කරගනිමින් ඒ උතුම් ධර්ම කාරණා කෙරෙහි ශ්‍රද්ධාව ගෞරවය ඔබ සියලු දෙනා පිරිනමමින් ඒ ධර්ම කාරණා තුළින් ඔබ ජීවිතයේ සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගෙන යතයි මා අපේක්ෂා කරනවා බලාපොරොත්තු වෙනවා ඉතින් මහා මෙවුනාව භාවනා සුපවාසී පින්වත් ස්වාමීන් වහන්සේට මා නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා ඒ උතුම් ධර්ම කාරණා පිළිබඳ අපට මනවින් පින්වා දෙන හැටියට සාදු 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 නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 අසපුවාසී ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි මේ ගත වෙන වස්සාන සමයේ දැන් ඔබ දින ගණනාවක් පුරාවට අපගේ ශාස්ත්‍රූන් වහන්සේ වදාළ පරම නිර්මල ධර්මය ඔබට අහන්න ලැබෙනවා. පසුගිය දිනවල ඔබට අහන්න ලැබුණේ භාගතුන් වහන්සේ වදාළ ඉතා උතුම් සුප්‍රකට දේශනාව. ඒ දේශනාව මොකද්ද? කරණීය මෙත්ත සූත්‍රය. කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වෙනවා ප්‍රධාන කාරණා දෙකක්. ඒකෙදි බුදුරජාණන් වහන්සේ ඒ කරණීය මෙත්ත සූත්‍රයේ වදාළේ නිවන් මඟ හික්මෙන ශ්‍රාවකයාට ඒ නිවන් මඟ වඩා ගන්න උවමනා ගුණ සම්පත්තිය ඒකට අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමටත් ඊළඟට ඒ ආරි ශ්‍රාවකයා සියලු සත්වයන්ට මෙසිත වැඩිය යුත්තේ කෙසේද කියන ප්‍රධාන කරුණු දෙක මුල් කරගෙන තමයි උන්වහන්සේ මේ දෙසුම වදාළේ. අපි දැන් මේ දේශනා පොඩ්ඩක් ආයෙ මුලින් ඉඳලා අපි කතාබස් කළොත් ඒකේ බුදුරයන් වහන්සේ වදාලා කරණීයමත් කුසලේන යන්තං සන්තං පදං අபிසමිච්ච යම් සාන්තු නිර්වාණ පදයක් අත්දකින්න කැමති කෙනාට ඒකට යට තියෙන්න ඕන කුසලතාවේ යන්තං සන්තං පදං අபிසමිච්ච ඒකට උමනා කරන කුසලතා එයා ළඟ තියෙන්න ඕන. ඊට පස්සේ උන්වහන්සේ ඒ කුසලතා එකින් එක විස්තර කරලා දක්වනවා. මොනවද ඒ කුසලතා? පළවෙනි එක සක්කෝ. සක්කෝ කියලා කියන්නේ එයා දක්ෂ කෙනෙක් වෙන්න ඕනේ ඒ කුසලේ වඩන්න. ඊළඟට උජූච. උජූච කියන්නේ ඍජු වෙනවා. ඍජු වෙනවා කියලා කියන්නේ කාය කර්මී, වචී කර්ම, මනෝ කර්ම ඒ වගේ තියෙන දොස් බැහැර කරනවා. ඇදගති බැහැර කරනවා.
එන එතකොට යා ඍජු කෙනෙක් බවට පත් වෙනවා අවංග කෙනෙක් වෙනවා සූජූච වඩ වඩාත් ඍජු වෙන්න ඕන ඒව තමයි දැන් නිවන් මාර්ග වඩන කෙනෙකුට උවමනා වෙන්නේ ඊළඟට සුවචූචස්ස මුදු අනතිමානි සුවච කියලා කිවි කී කරුකම කුමකටද යා කී කර වෙන්න ඕන ධර්මයට කී කර වෙන්න ඕන යහපතට අවනත වෙන්න ඕන සෝචෝ චස්ස මුදු අනතිමානේ එයාට තියෙන ඕන මුදු මොලොක් ගතිගුණ අනතිමානේ නිහතමානී ගතිගුණ ඇති කරගන්න ඕන ඊළඟට ඊළඟ එක තමයි ඊ ඉගෙන ගත්තේ සන්තුස්ස කෝච සුභරෝච සන්තුස්ස කෝච කියන්නේ එයාට තියෙන ඕන ලදදී සතුටු වෙන්නේ. ඒකට ඒ ලද දෙයින් සතුටු වෙන්නේ කොහොමද කියලා ඔබ හොඳට ඊගෙන ගත්තා. අද ඒකත් එක්කම තියෙන තව ගුණයක් බුදුරයන් වහන්සේ විස්තර කරනවා. ඒ තමයි සුභර කියන්නේ. සුභරෝච. සුභර කියලා කියන්නේ ඒ මේ ශාසනයට එන ශ්‍රාවකයා පහසුවෙන් පෝෂණය වෙන්න ඕන. ඒ කියන්නේ ශ්‍රාවකයව පෝෂණය කරන තව කෙනෙකුට අමාරු වෙන්නේ නැහැ. දැන් බුදුරයන් වහන්සේ මේ ධර්මයේ මූලික වශයෙන් ඉලක්ක කරන වදාලේ බුදුරයන් වහන්සේ ළඟ පැවිදි වෙච්ච ඒ භික්ෂු භික්ෂුණී කියන සංඝයා වහන්සේලා. එතකොට දැන් භික්ෂු සංඝයාත් භික්ෂුණී සංඝයාත් දෙපිරිසම යැපුණේ උපාසක උපාසිකා කියන ඒ ශ්‍රාවකයා මත. එතකොට මේ ධර්මමාර්ගයේ ගමන් කරන එක්කෙනාට බුදුරයන් වහන්සේ වදාලා ඒ සුබර ගුණය කියන්නේ මොකද එතකොට පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් බව තියෙන්න ඕන. සුබර ගුණය තමන්ගේ ජීවිතයට ආවෙ නැත්තම් තමන්ට ධර්මමාර්ගය යාගන්න බෑ. ඒ ජීවිතේ බලාපොරොත්තු ගොඩාක් තියෙනවා ජීවිතේ සම්බන්ධයෙන්. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ කාලෙත් සමහර අය හිටියා පහසුවෙන් පෝෂණය වුණේ නැහැ. දැන් අපි ගත්තොත් අපිට ජීවත් වෙන්න අපි ගත්තොත් බුදු ශාසනයේ මහණ වෙච්ච එක්කෙනා බුදු ශාසනයට ආපු භික්ෂුව. එහෙම නැත්නම් ගිහි ශ්‍රාවකෙක් ගමු කවුරු වුණත් අපට ජීවත් වෙන්න මූලික අවශ්‍යතා හතරක් ඕන. එකක් තමයි අපට ජීවත් වෙන්න අපට ආහාර මොන හරි ඕන. මූලික අවශ්‍යතා. ඊළඟට අපට ජීවත් වෙන්න ඇඳුම් පැළඳුම් ඕන. මූලික අවශ්‍යතාවය. ඊළඟට අපට ජීවත් වෙන්න මොනවද ඕන? ඔයින්න හිටින්න තැන ඕන. ඊළඟට බෙහෙත් තේත් ඕන. ජීවිතය පවත්වා ගන්න මූලික උමනා කරන කරුණු හතර තියෙනවා. ඒකට බුදුරයන් වහන්සේ වචනයක් පාවිච්චි කළා. සිව්පසය. මොකක්ද ඒකට පාවිච්චි කළේ? සිව්පසය. එතකොට බුදුරයන් වහන්සේ පින්වත්නි මේ ශාසනයේ පිහිටුවා වදාලේ මේ ශාසනයට ආපු කුල පුත්‍රයා. ඒ සිව්පසයෙන් පෝෂණය වෙන ආකාරයට තමයි බුදුරයන් වහන්සේ මේ බුදු ශාසනය පිහිටුවේ. දැන් බුදුරයන් වහන්සේ ඒ බුද්ධ ශාසනයට ආපු ශ්‍රාවකයව කොයිතරම් ඒ පහසුවෙන් පෝෂණය වෙන ගුණයට හික්මවගොද කියන්නේ උන්වහන්සේ ඒ මුල් කාලේ පැවිදි වෙන්න උන්වහන්සේ ළඟට ආවනේ විශේෂයෙන් ආවේ පුංචි පය අය නෙමෙයි රජ කුමාරවරු ආවා සිටු කුමාරවරු ආවා මහාසාර කුලවලින් තරුණයෝ ආවා ඊළඟට භික්ෂුණියන් ගත්තොත් සිටු කුමාරිවරු ආවා රාජකුමාරිකාවෝ ආවා දැන් අපි ගත්තොත් කේමාභිසෝ කියන්නේ රාජකුමාරිකාවන්නේ එතකොට ඒ අය බුදුරයන් වහන්සේ ළඟ මහණ වෙන්න ආවට පස්සේ උන්වහන්සේ හරි ලස්සනට ඒ ශ්‍රාවකයව සුබරතාවයට යොමු කරනවා උන්වහන්සේ වදාලා භික්ෂුවක් උපසම්පදා වෙද්දී ඒ භික්ෂුවට කියන්නේ කොහොමද මේවා
මොනවද මේ භික්ෂුවට කියන්න කිව්වේ? පින්ඩියා ලෝප භෝජනං නිස්සාය පබ්බජ්ජා. පැවිදි වුණාට කමන්නේ. හැබැයි මේ පැවිදි ජීවිතය ගත කරන්න තියෙන්නේ පිඩුසි ගාය පිළ තියෙන්නේ. ඒකද උන්වහන්සේ වදාලා තත්තතේ යාව ජීවං උත්සාහෝ කරණියෝ. ඒ පින්ඩ පාතෙන් යැපෙන්න දිවි ඇති තාක් උත්සාහ කරන්න කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ වදාලා ඔන්න එතකොට ආහාර ප්‍රශ්නේ විසඳෙනවා. දැන් මේ ධර්ම මාර්ගයේ ගමන් කරන එක ජීවත් වෙලා ඉඳිපයි මේ ධර්මයේ පුරුදු කරන්නේ. ඊළඟට වස්ත්‍ර ඕන. උන්වහන්සේ වස්ත්‍ර ගැන වදාලා පංසුකූල චීවරන් නිස්සාය පබ්බද්දා තත්ත්‍ති යාව ජීවං උස්සාහෝ කරණියෝ. ජීවත් වෙන්න තියෙන්නේ ආහක දාන රෙදි කෑලි වලින් මහාගත්ත සිවුරක් පුරෝගෙන දිවි ඇති තාක් ඒකට උත්සාහ කරන්න කිව්වා. තත්ත්‍ති යාව ජීවං උස්සාහෝ කරණියෝ. ඊළඟට උන්වහන්සේ නිවසක ප්‍රශ්නේ විසඳුවේ හරි පුදුම විදියට. දැන් මිනිස්සු ගෙවල් හදනවා කියන එක හරි ලොකුවට බලාපොරොත්තු වෙන එකක් නේ. ලස්සනට ගියා, ලොකුවට ගියා, ඉඩ පාඩු ඇති ගියා, එහෙම බලාපොරොත්තු වෙනවනේ. බුදුරයන් වහන්සේ මහණෙන්ඩ ආපු එකකට වඩාලා රුක්කමූල සේනාසනං නිස්සාය පබ්බජ්ජා තත්තති යාව ජීවං උස්සාහෝ කරණියෝ. ඔබට වාසය කරන්න තියෙන්නේ ගහක් සෙවණේ. දිවි ඇති තාක් ඒකට උත්සාහ කරන්න ඕන. ඒ කාලේ රම්බඳු රජමාලිගාවල ඉඳලා රන්බඳුනේ බත් කාලා රත්තරන් සිරිප්පු දාපු රාජකුමාරවරු කැමති වුණා ඒකට. හරි බුදුමයි. ඊළඟට බිහිත් ප්‍රශ්න විසඳ ගන්න හැටි උන්වහන්සේ වදාලා පූතිමුත්ත බේසජ්ජන් නිස්සාය පබ්බජ්ජා තත්තති යාව ජීවං උත්සාහෝ කරණියෝ. මේ පැවිදි ජීවිතය ගත කරන්න තියෙන්නේ පූතිමුත්ත බේසජ්ජේ බෙහෙත් වලට ගන්න කිව සුවකී මුත්‍රා බෙහෙත් ඇටියට පාවිච්චි කරන්න කිව. දිවි ඇති තාක් ඒකට උත්සාහ කරන්න කිව. කැමති වුණා ඒ කාලේ ශ්‍රාවකෝ. දැන් බලන්න එතකොට ජීවිතය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න හතරක් කියලා සලකන දේ මන්ත කොච්චර සරලව විසඳුවාද? ආහාර හොයාගන්න කිව්වේ පින්ඩපාතේ වැල්ලා. එතකොට මේ ප්‍රශ්නේ ඉවරයි. හරි සරලව සැහැල්ලුවෙන් පෝෂණය වෙන පිළිවෙලකට බුදුරයන් වහන්සේ ශ්‍රාවකයව හික්මුවා. ඊළඟට උන්වහන්සේ ඇඳුමක් හැටියට ඇඳුමක් මහගන්න කිව්වා. අහක දාපු රීදි කෑලි වලින් පංසුකුල කියන්නේ ඒ කාලේ තිබිලා තියෙනවා මිනිස්සු කෙනෙක් මැරුණට පස්සේ රෙදි කඩකින් ඔතලා සොහුනට ගිහින් දානවා. දාපුවහම ඒ රෙදි කෑලි සොහුන ඉතුරු වෙනවා. ආන් ඒ වට තමයි පංසුකුල කියන්නේ. තවත් ඊළඟට මිනිස්සු එක එක කටයුතු කරලා දැලගුණු පිහලා සමහරවල් රෙදි කෑලි වීසි කරනවා. ඒ රෙදි එකතු කරලා හෝදලා පඬු පොවලා තමයි සිවුරු මහගන්නේ. අන්නෙකට කියනවා පංසුකුල චීවර කියලා. එතකොට ඔන්න ඇඳුම් ප්‍රශ්නේ ඉවරයි. දැන් බලන්න අද මිනිස්සු ඇඳුම් වලට කොච්චර වියදම් කරනවද කියලා. ඊළඟට නිවාස ප්‍රශ්නේ ගහක් යටට ගියාම හරි කිව්වා. එහෙම නැත්නම් ගල් එනක් යටට ගියාම ඉවරයි. බෙහෙත් ප්‍රශ්නේ සුඛී මුත්‍රා බෙහෙත් ඇටිට පාවිච්චි කළා ඒක විසඳගත්තා. එතකොට මේ පහසුවෙන් පෝෂණය වෙන එක ඒ කල ශ්‍රාවකයන්ට පුදු විදියට තිබුණා. එතකොට අපි ගත්තොත් දැන් මේ ශ්‍රාවකයා උදෙසා චීවර පින්ඩ පාත සේනාසන ගිලම්පසෙන් අනුග්‍රහ කළේ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාව. කිසි කරදරයක් උනේ නැහැ බුදුරයන් වහන්සේගේ ශ්‍රාවකයාට සිව්පසේ දෙන්න. හැබැයි දැන් බුදුරයන් වහන්සේ මේකට කියනවා නිස්සේ හතර. මම දැන් කියවනේ දිව්‍ය අතීතක් පින්ඩ පාතෙන් ජීවත් වෙන්න ඕන. ඊළඟට පංසුකූල සිවුරු දරන්න ඕන. ඊළඟට රුක්සෙවණක ඉන්න ඕන. ඊළඟට සූකී මූත්‍රා බෙහෙත් ඇටියට පාවිච්චි කරන්න ඕන.
සමහරය මහණ වෙන්න ආවට පස්සේ මහණ වෙන්න කලින් ඌක කීවා. දැන් මහණ වුණාට පස්සේ මෙහෙමයි ඉඳ තියෙන්නේ. පින්ඩ පාතේ වඩින්න ඕන. පාසුකුල සිවුරු මහ ගන්න ඕන. ගහක් යට ඉඳ තියෙන්නේ. විශේෂ බෙහෙත් වර්ග නැහැ. සූකී මූත්‍රා බෙහෙත් ඇටට පාවිච්චි කරන්න තියෙන කියලා. එහෙම කීවට පස්සේ සමහරක අපෝ අපට නම් බෑ. අපි ගෙදර යනවා කිව්වා. අඩු ගානේ අපිට මහණ වුණාට පස්සේවත් මේක කිව්වා නම් අපි මේක ඉවසාගෙන ඉන්නවා. ඊට පස්සේ බුදුරයන් වහන්සේ ඉතින් සමහරු ගියා. බුදුරයන් වහන්සේ කිව්වා ඇත්ත තමයි. ආයේ කලින් කියන්න එපා කිව්වා. මහණ වුණාට පස්සේ කියන්න කිව්වා. එදා ඉඳලා මහණ වුණාට පස්සේ මේක කියන්නේ. උපසම්පදා වුණාට පස්සේ අදටත් කියනවා. ඊට පස්සේ බුදුරයන් වහන්සේ වදාලා හැබැයි බුදුරණන් පහසු කළා. මොකද බුදුරයන් වහන්සේ දන්නවා මේ සත්‍යයේ කෙලෙස් ස්වභාවය හරි වෙනස්. සමහර අයට ඒ වගේ එකක් දුන්නම එකපාර දරාගන්න බෑ. අපි කොහොමද එහෙම ජීවත් වෙන්නේ කියලා හිතෙන්න පුළුවන්. බුදුරයන් වහන්සේ දාලා පින්ඩ පාතෙන් තමයි දිව්‍ය අතීතා ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕන. හැබැයි අතිරේක ලාභත් පුළුවන් කිව්වා. ඒ කියන්නේ සදහැවත් උපාසක උපාසිකාවෝ ඉන්නවා. දාන ආරාධනා කළොත් එහෙම කමන්නේ බාර ගන්න පුළුවන් කිව්වා. ඊළඟට කීවා දේශනා කළා පංසුකුල චීවරෙන් තමයි යැපෙන්න ඕන. හැබැයි ගෘහපති චීවරත් ඕන ඉවසන්න පුළුවන්. ඒක අතිරේක ලාභය කිව්වා. ඒක අතිරේක ලාභයක් හැටියට පුළුවන් කිව්වා. ඊළඟට උන්වහන්සේ වදාලා රුක්සෙවණක තමයි ඉඳ තියෙන්නේ. හැබැයි සදහැවතුන් කැමති වුණොත් කුටි හදලා දෙන්න කමන්නේ නැහැ කිව්වා. ඒක අතිරේක ලාභයක් කිව්වා. පූතිමුත්ත බේසාංජය තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. හැබැයි සදහැවතුන් ප්‍රණීත බෙහෙත් වර්ග දෙන්න පුළුවන්. මොනවද ඒවා? සප්පි, ගිතෙල්, නවනීත, විඳුරු, තේල, තෙල් වර්ග, මදු, මීපැණි, පාණිතං, උක් අකුරු. ඒවා අතිරේක ලාභ කිව්වා. ඒ වගේ බෙහෙත් වර්ගත් පුළුවන් කිව්වා. ඉතින් ඒ කාලේ බුදුරයන් වහන්සේ ශ්‍රාවකයා ඒක අහලා සතුටු සිතින් වාසය කළා. එතකොට පින්වත්නි දැන් මේ සුබරතාවය කියන එක ජීවිතයට නැත්තම් එයාට නිවන් මාගේ යන්න අමාරුයි. ඒක මොකද අමාරුයි? එයාට අපි තුන් දැන් සමාහට ඔන්න පින්නපාත් වැඩියම් හැමදාම රසට හම්බෙනවද? නෑ. සමාහලට බොහොම රූක්ෂ ආහාරය ලැබෙනවා. ලැබුණන් පස්සේ එයාට ඒකෙන් පෝෂණය වෙන්න බැයි නං. ඒකෙන් එයාට පහසුවෙන් ජීවත් වෙන්න බැයි නං. එයාට ආයමත් රසවත් පින්නපාතයක් ගැන හිත දූණු. භාවනා කරන්න ගියත් පස්සේ එයාට හිතෙනවා අද නම් දානෙත් හරියට හම්බුනේ නැහැ. මීට වඩා හොඳට ලැබෙනවා නම් හොඳයි. අසවල් දිහා පින්ඩ පාතේ වැඩියුත් එහි ඉන්නු හරි සදහැවත් ධනවත් අය. ඒ අය රසවට පින්ඩ පාතේ පූජා කරනවා. එහෙනම් හෙට එහි වඩිනවා කියලා හිතෙන්න පුළුවන්. අන්න බලන්න මේ සුබරතාවේ ආපු නැතුණන් පස්සේ එයාගේ හිත කාමයන් කරා දූණු. ඒකයි. මේ සුබරතාවේ හරියටම කෙනෙකුගේ ජීවිතය ඇතු වෙන්න උපකාර වෙනවා. බුදුරයන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ නුවණින් සලකා සේවනය කළ යුතු දේවල් තියෙනවා. මොකද්ද නුවණින් සලකා සේවනය කරන්න ඕන? පටිසංකා යෝනිසු පිණ්ඩපාතම් පටිසේවාමි. නුවණින් සලකා කිව පිණ්ඩපාතේ දානේ වැළඳීම කරන්න ඕන. එතන මොකද්ද එතන අර්ථය? නීව දවාය. මේ ශාරීරී ජවයේ ඇති කර ගන්න කරන එක නෙමෙයි. න මදාය මත්වීම පිණිස නෙමෙයි. න මණ්ඩනාය සැරසීම පිණිස නෙමෙයි. න විභූෂණාය මේ කය අඩුතැම් පුරවගෙන සරසන්න නෙමෙයි. යාව දේව ඉමස්ස කායස්ස තිතියා මේ කය පවත්වා ගන්න යාම පිණිසයි. යාව දේව ඉමස්ස කායස්ස තිතියා බ්‍රහ්මචර්ය අනුග්‍රහය බඹසර ජීවිතයේට අනුග්‍රහ පිණිස පර්මණයි. විහි සූපරතියා වෙහෙස නිවා ගැනීම පිණිසයි. ඉති පුරාණංච වේදනම් පටියංකාමේ. ඇතිවිච්ච පරණ වේදනාවල් නැති කරගන්නට. අලුත්ින් වේදනා හට නොගැනීම පිණිසයි. යාත්‍රාච මේ භවිස්සති අනවජ්‍යතාච පහසු විහාරෝචාති. මේ ජීවිත පැවැත්ම නිවැරදිව පහසුවෙන් පවත්වාගෙන යෑම පිණිසයි. මෙන්න මේක තමයි ආහාරයේ අර්ථය.
Itu urai hari hari tu itu awat pasi, ya balan ini jiwit ya pend dia kiterai. Ya awdewi masa kaya setitiya Brahmacarya anugrahaya, Brahmacarya jiwit anugrah pinisat jiwit pahatwa gand biterai. Tapi buat mata kaiti sar putu maharatan wahansi dana hari tu hari lasan tu badalane. Walau dengan di titik dia kuendu pulua, beli cik dia kuendu pulua. Hat itu kote walau dengan di titik dia kuendu pulua, beli cik dia kuendu pulua. Hatar pas pindak no walau dah, evi nuat peng malah dah doh. Lebih ni monu ada titik dewiwa, beli cik dewiwa walau dengan doh. Hatar pas pindak walau dah net evi nuat peng malah dah doh. Nivana itu yomukulah sitta itu biksu itu, ek hari pahasua. Itu orang deng, ini vidhi itu nang, ini biksu ke angkal peti ini, ini biksu itu, oh, na tenaga pintu pati badin deh, oh, na tenaga pintu pati badin deh, pulua. Oh, na kena kute taman deh, ini soal pemahatnya kuna teh biksu itu puja kalau biksu satu tu keran deh, satu tu keran deh pulua. Kutiat teh mai. Siurat teh mai, dem budrayan mahasi mulkali siur ulu si mawak panola tibbi, ne. Arah mulim tibbi 500 kulu ciri. Pasi budrayan mahasi anu dah na me sahasni etine sarawak, ada pahasu pinis. Api itu dem samalat kini gilang belaino. Ya ada siurak koya gandu be, ya itu ur dukusin ni ni. Tapi evake kini kute arah grupote ciri anu dah na de pasi pahasu ing apinde pulua. Dan grup itu ciri anu deh nanti pasti hari berak kuna. Raja Paululin, Situ Paululin, apa aye ni? Mahesa kekululin. Mulkale gudah dupatta ini mevleti ini. Duki dupatta tawa. Gudah Mahesa kaya aye. Dan anu Rudu Kumara katut tim Raja Paul. Anand Swamin Mahansa katut it sahke Paulul. Iti mukut kali grup itu ciri anu deh nak lara junam pasti. Kata orang agi walulin, dem bang itu bahan si, apat siur puja keran nawas tawa, laba di latino. Eke ane bang itu bahan si biksu bahan si, lada guru puti ciri, anu dhanu wadala. Eh, nang api siur puja keru. Mukutuk kali, amma ek siurak mehua, tata tawa siurak mehua, akka tawa siurak mehua, mali tawa siurak mehua. Ane suami ni apat pimpin si, me siuru pilih gan nakiwa. Siwa mah panolat tipe ni, mek tu orang berikan berugi sama hari itu. Siuru dah ayat dolah pilih kata. Dan wasukangali berubila, mewagi, cahari kangawi wadi di loko siuru potongnya gahagne, suami panasila kari ti agan ulu ti agan wadi no. Budurian wasi mek dek, budurian wasi kapan agla, beraduna beraduna. Siwa mah tu orang ganda berugiya. Si telah dawasak, budurayan wahansi si telah dawasak, eli hitiya, siuraiing kerla, anda ni video guna wahansi hitiya. Raiwidi indu bay si telawa, tani potak tin siurap purugata. Madhyam ratri widi si telu wedi, itu pasi, depot siurap purugata, si telu hari gya, budurayan wahansi tigerne kerla, balan guna wahansi ki sastru utwe, guna wahansi make part. Itu mana apa dia kerana, orang sini sempurna, prayogi ke, atta dah belua. Ini dah empat sunnah orang sini anu matukla, anu dana wadala, siwa apa penuh biksu orang sini lalat mahane ni, adim pasi tunsi urak kaiti kiwa. Mangi ye ratri hitiya tunsi ure, untuk itu mati kiwa. Tunsi uru pahai cikaran kiwa. An biksu yomukala pahansu injiwat ini pilih belat. An si uru pas ni berai. Deng, ek boluan tu gigi kena kuda, entun tu nak kerja kena, ek gigi kena ada ber, gigi kena ada ting, hebe gigi kena ada tu ek own, gigi kena ada, ahar panah boladi, entun pelan tu boladi, yang kisi pasuin jiwat tu na peribela, tamang hada agan doan, nanteng gigi kita ini kena thambu kono salim madi entun ganda, ek entun mak ganda, orang thawi kini lasan eka kena kano, arakat ganda tang, kela hitu na ada, ekat ganda itu pasi. Ini pun sunnah kata ayam no deng alut tulang cinta org ni make. Ini pun sike orang ke no suami ada alut tulang cinta kebilat itu no itu yang ek na apit gatun narak dikila. Tuh suami aku no deng oyar gie gie sahiti tanu mak keran tu no. Ini kalin sahiti tika kerakata.
Dan meki kelu orang ni, matang hari amar ruh hati tu idang kerana kelu. Anu pahansui pose ni berani? Ne. Yaitu biksu ni langsir ni budur ayam sebagai khatalah tuhna. Ia langit unnu hansi kuti sena sunan tu unnu hansi wadale muka de. Ruk mul sena sunan. Kuti ye kena hari langsir nai. Ii budur ayam hansi kali serau ke kuti ye pahavi cikar berani. Sarbut maharatan hansi wadarnu. Palangki nisinnas jannuki na vivasati. Alam pasu viharaya pahita tas bikunoti. Palangak bendagana vadi unat passi danis dek vessin temenneta. Evage kutia kudat nivanat yomukal sitteti viksuota. Hondatam se ahenu akiva. Yathur balanda palangak bendagana vadi unat passi Danis dek biasa tu temen neta, mungkin boleh punci idan ni deh. Ia bagi kutiak ketika itu. Ia kerahatan wahana cina mak kiriya. Orang wahana segi jiwa tu pebatum hari puduai. Orang wahana segi tergantung apa tu inoa. Mang ini gangi uruk. Ehi magi kutiak hadalati ini tal kulo tu nak ini. Auru tu tunat memang katakili, ekam ek wacanaya. Tunna auru dah kawasani, avidya kelis kandu pala dala, trividya usak saat kala. Gangga thiri, rahatan wanse. Balan tu, elang tu unahan se wadah nuwa, mang dani waladand, pawicikarnya pantrit, malamini walat pengihine bahajanya kwagi. Terbalan urunan sekejap kutiye koyu agit tibbe talukolu tu naking mahalat tibbe. Itar talukolu tu naking kutiya kada agan dada, ko kuchir sara lekad. Abai deng vesi sulang edi vesi samahat ayatulite inuwa. Sade hirulas paaya di samahat hirulas ayatulite wetinuwa. Abai urunan sekejap pahasuing santu tuora. Terbalan deh guni kuchir ay ati keragunan tibuwa deh jiwite. Aur itu tunak itu unahan sih katakanlah ti neku wacanie, katakanlah ne. Itu uti katakan nukuran ni sa, ikat tarunna gayalam ik kalapan agalam mih suami unahan sih pinde pati wadinwa, kisi katawa batawakne, ikat wacanie aku tu unahan sih katakan ne. Atrem unahan sih te katakan ne bayi dan ne kila, itel mami ik balan dor kila dawasa, panthri te kiri puja kala. Kita puja kerana puja kelahan monahan sih ateh bahuwa. Itu ur deng, me dua tu orang me suami monahan sih itu katakan kerana bulu bandu beri kelu bola kan. Tahu ekkeru. Itu ur monahan sih wacanya katakan le, eti negeri ini, eccherai. Katakan ukur inwa kini ke lesi berat tu bolan. Arahat itu patu na, tungga urudak katikide, subarata ahi. Itu kot ini subarata awi, apa tu enda na, monkey warni, ada ni marthi dana kandungi ki, dani veladi ni marthi, cipti pautta kandungi terai. Adu mak marthi, lastan tu budur anwahan sri wada ala, siita sapati gahata ay, siita durukragani pinisai, unna sapati gahata ay, sarire tu usne enwa, durukraganda. Ilangatre, siita sapati gahata ay, unna sapati gahata ay. डांस माकस वाता तापो सीरिन सापो संपस्सानम पटिगाता है एक अने मैं मैसी मधुरु अंगिंग बयान का सारप्य अंगिंग में पीड़ा दूर करेगा देंगे दुंगा पी पी दुंगा दिन नेता मैसु मधुरु वटे वाला पहाड़ दिन एक इंग आराधना करेगा यावदेव हिरिकुपी ने पटिच्छा आदर नेता लज्जा वैदितं वसा गांड Mangitan ni me, endu muka arti me tarang artaan itu vidhiat, me tarang paramarti wadala vina sastru rik netu vidhi, meka endu me arti igel. Dan ada loko katutte minisu endu me arti amu tu kelatino, mukutu tapi endu muka di nih kila, endu me arti ik. Itu deh arti na me Buddha sastru netina sawa kya, ini arti na hari na amat pasi. Yang hendak itu pasu impose ni, ni kini bawa tu, patut.
ඒකයි. හැබැයි දැන් ඒක එන්න නම් එයාට තව ගුණ දෙකක් ඕන. මතක තියාගන්න එකක් තමයි අල්පේච්ඡතාවය. අල්පේච්ඡ කියන්නේ ආසාවන් අඩු බව. ඒ ආසාවන් අඩු බව එනම අර අර්ථය අල්ලගත්තාම හරියට. ඊළඟට සන්තුෂ්ඨිතා. ලදදී සතුටු වෙන බව. එයාට උමුණයි. අල්පේච්ඡතාවය ඕන. ලදදී සතුටු වෙන බව ඕන. දැන් ලදදී සතුටු වීම ගැන බුදුරයන් වහන්සේ වදාලා නාහම් භික්කවි ඒක ධම්මම්පි සමුනුපස්සාමි. මහණෙනි මම වෙන එකම ධර්මයක්වත් දකින්නේ නැහැ කියනවා. යේන අනුප්පන්නාවා කුසල ධම්මා උප්පජ්ජಂತಿ. නූපං කුසල් දහං ඉපදීම පිණිසත්. උප්පන්නාවා අකුසල ධම්මා පරිහායಂತಿ. උපන්න කුසල් දහම් පිරියෑම පිණිසත්, ප්‍රහාණය පිණිසත්. යතයිදම් භික්කවි සන්තුට්ඨිතා. මහණෙනි මේ ලද දෙයින් සතුටු වීම තරම් වෙන එකක්වත් දකින්නේ නැහැ කියනවා. සන්තුට්ඨස්ස භික්කවේ අනුප්පන්නාචේ කුසල ධම්මා උප්පජ්ජಂತಿ. මහණේ ලදදීන් සතුටු වෙන කෙනාට නූපන් කුසල් දහම් උපදිනවා. උප්පන්නාච අකුසල ධම්මා පරිහායಂತಿ. උපන්න කුසල් දහම් ප්‍රහාණය වෙලා පිරිහිලා යනවා. එහෙනම් ඒ ලදදීන් සතුටු වෙනකම අල්පේච්ඡතාවයේ පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් බව පැවිදි කෙනාටත් ඕන, ගිහි කෙනාටත් ඕන. ඒකයි. එතකොට ඊළඟට කුටිසෙනසුන. කුටිසෙනසුනේ අර්ථය තේරුම් ගන්න ඕන. කුටිසෙනසුනේ අර්ථය තියෙනවා පටිසංකා යෝනිසෝ සේනාසනං පටිසේවාමි යාව දේව සීතස්ස පටිගතාය. මේ සේනසුන පාවිච්චි කරන්නේ සීතලෙන් වලකින්න, උන්නස්ස පටිගතාය උස්නේ වලකින්න. ඊළඟට ඩාන්ස මකස වාතාතප සිරින් සප සම්පස්සානම් පටිගතාය. මැසි මදුරුවන්ගෙන් භයානක සර්පයන්ගෙන් බේරෙන්න. ඊළඟට යාවදීව උතුපරිස්සී විනෝදන. මේ ඍතු විපර්යාස සීතල එනවා, ඌෂ්ණ කාල එනවා. ඒ ඍතු විපර්යාස වලින් වෙන පීඩා වළක්ව ගන්න. පටිසල්ලානාරාමත්ත. හුදකලා බණ භාවනාවේ වාසය කරන්න. ආන් ඒක තමයි ඊ කුටිසනසුනේ අර්ථය. ඒ අර්ථයට කෙනෙක් ආවට පස්සේ ඒ බුද්ධ ශාසනයේ භික්ෂුර කුටියක් හදලා දෙන එක හරි ලීසි. හරි ලීසි. රජගහනුවර සිටුවරය තමයි ඉස්සල්ලාම කුටිසනසුන් හදලා බුද්ධ ශාසනයට පූජා කළේ. හරි ලස්සන සිදුවීමක් වුණා. දැන් බුදුරජාණන් වහන්සේ මුල් කාලේ අනුදැන්නේ මොකද්ද? කුටිය නෙමෙයි. රුක් මුල් සෙනසුනනේ. දැන් රජගහනුවර බුදුරජාණන් වහන්සේ වස් ඇසුවායේ කාලේ භික්ෂුන් වහන්සේලා ඉතින් වාසය කළා ගස් යට ගිරි ගුහාවල් වල ලෙන් ඇතුළේ වාසය කළා. දවසක් උදේ පාන්දර රජගහනුවර සිටුවරයා සිටු මැදුර ඉඳලා බලද්දී දැක්කා මේ ස්වාමීන් වහන්සේලා හරි ලස්සනට සාන්ති දුරන් ඇතුව. සාන්ති ඉන්ද්‍රියා, සාන්ත මානස, සාන්ති දුරන් ඇතුව, සාන්ත මනසින් හිතුව, ඔක්කිත චක්කු විම බලාගෙන හරි ලස්සන ඉදුරන් ඇතුව පාත්‍රයත් අරගෙන වඩිනවා. වඩින්නේ කොහෙද? කොහෙන්ද වඩින්නේ? සමහර අය වනාන්තරින් එළියට එනවා. සමහර අය ගල් ගුහා ඇතුළේ එළියට එනවා. තව සමහර අය කඳු ගැට අතරේ ඉඳලා එළියට එනවා. එළියට එද්දී මේ ලස්සන දර්ශනේ රජගහනුවර සිටුවරයා දැක්කා. දැකලා කල්පනා කළා අනේ මේ ශ්‍රමණයන් වහන්සේලා හරි සාන්ත ගති පැවතුම් තියෙනවා. මේ ශ්‍රමණයන් වහන්සේලාගේ හරි සාන්ත ගති පැවතුම් තියෙනවා. අනේ මුන්වහන්සේලාට කුටිසෙනසුන් හදලා පූජා කරන්න තීරණ කොච්චර හොඳද කියලා අදහසක් ආවා. ඇවිල්ලා රජගහනුවර සිටුවරයා ඒ ස්වාමීන් වහන්සේලා බැහැ දැකලා ඇගෝ ස්වාමීනි, ඔබ වහන්සේලාට කුටි හදලා පූජා කළොත් පිළිගන්නවද ඇගුවා. ඒතර උන්වහන්සේලා කියනවා සිටුතුමනි, භාගතුන් වහන්සේ තාම අපට කුටිසෙනසුන් අනුදැල්ලා නැහැ. එහෙනම් ස්වාමීනි භාගතුන් වහන්සේගෙන් අහන්න මම ඔබ වහන්සේලාට කුටි හදලා පූජා කරන්න කියලා. එදා තමයි බුදුරයන් වහන්සේ මේ පණිවිඩය කිව්වන් පස්සේ භික්ෂු සංඝයා රැස් කරලා අනුදැනවදාලා මහන්නේ අද පටන් ගෘහපති අය සදහැවත් උපාසක උපාසිකාවන් විසින් සාදවා නිම කරලා පූජා කරන කුටිසෙනසුන් අනුදැනවි කියලා. ඉතින් මේ පණිවිඩය ඊට පස්සේ රජගහනුවර සිටුවරයාට ලැබුණා. එයා එක දවසින් කුටි 60ක් හදලා පූජා කළා. එක දවසින්. එහෙනම් හැදිවි සරල කුටි. බොහොම සරලව හැදුවේ.
ඒ කොච්චර සරලව උන්වහන්සේලා ජීවත් වෙන්න පුරුදු නාද කියන්නේ කුටිය ගැන තියෙන හරි ලස්සන එකක්. එක ස්වාමීන් වහන්සේමක් හිටියා. උන්වහන්සේ හිටිය අංජනවනේ. අංජනවනේ කියන්නේ ටිකක් සීතල වනාන්තරයක්. ඉතින් වස් කාලයක් ආවා. වස් කාලේ ආපම ඒ විදිහ බුදුරයන් වහන්සේ වදාල්ලා තිබ්බා. වස් කාලේ ඇතුළත චාරිකාවේ වඩින්න එපා. වස් කාලේ එක තැනකට වෙලා බණ භාවනාවට වැඩියෙන් කාලය යොදවලා මිනිවම් මගේ හැසිරෙන්න කියලා. ඒකදී උන්වහන්සේ අනුදැන වදාලා වස් කාලේ සෙවණකට යන්න ඕනේ. ඒ කියන්නේ පියස්සක් ඇති තැනකට යන්න ඕන. වහලයක් තියෙන කුටියකට යන්න ඕන කියලා අනුදැන. ඉතින් වස් කාලයක් ආවන් පස්සේ අර අංජනේ වනේ හිටපු ස්වාමීන් වහන්සේ කල්පනා කළා දැන් වස් කාලේ ඉස්සරහට එනවා. කුටි හදා ගන්න ඕන. ඉතින් මට දැන් කුටියක් හදා ගන්න විදියකුත් නැහැ. වස් කාලෙත් ළඟයි. කියලා කල්පනා කරද්දී උන්වහන්සේ දැක්ක සොහුනේ සොහනක දාලා ගිහලා තියෙනවා මේ පරණ පළඟක්. පළඟක් කිව්වෙ ටිකක් අර දිග හාන්සි පුටුවක් වගේ එකක්. දිග පුටුවක් දාලා ගිහලා තියෙනවා පරණ එකක් සොහනක. උන්වහන්සේ කල්පනා කළා එහෙනම් මට මේ පුටුව හොඳයි කියලා. උන්වහන්සේ පුටු අරගෙන ආවා කැලේ ඇතුළට. අරගෙන ඇවිල්ලා ඒ පුටුවේ හතර කොනේ ලී හතරක් හයි කළා. ලී හතරක් බැඳ එකට. ඒ කළා ඔය අර කුස තන හරි බුබුස් තන හරි මොන හරි තනකොළ ටිකක් අහලා සිවුරු වට කළා. පුංචි කුටියක් හදාගත්තා. ඒ දැන් ඒ කුටිය ඇතුළේ සැතපෙන්න බෑ. ඒ පළ ඒ හාන්සි පුටුවේ හොඳට වාඩි වෙලා ඉන්න පුළුවන්. සැතපෙන්න තරම් පහසුකමක් ඒකේ නෑ. ඒක තමයි උන්වහන්සේ කුටිය. උන්වහන්සේ කුටිය වස්සමදන් වුණා. වස්සමදන් වෙලා උන්වහන්සේ කුටිය ඇතුළෙම සීලයේ දියුණු කළා. සමාධිය වැඩුවා. යෝනිසූ මනසිකාරයේ දියුණු කළා. ධර්ම මනසිකාරයේ දියුණු කළා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩුවා. අරහත්ත්වයට පත් වුණා. අර පුංචි කුටිය ඇතුළේ බලන්නේ සුබරතාවේ කොච්චර උපකාර කළාද කියලා අර වේගින් නිවන් මාගේ ඉස්සරහට යන්නේ. එතකොට ඒ කාලේ උන්වහන්සේලා හරියටම තේරුම් ගන්න හිටියා මේ කුටියක අර්ථය මෙච්චරයි කියලා. අරහත්ත්වයට පත් වෙලා උන්වහන්සේගේ මුවේ උදාණයක් පහළ වුණා. මං ඉන්නේ අංජන වනේ. මම මේ අංජන වනේට ආවට පස්සේ මගේ කුටිය උනේ හාන්සි පුටුවමයි. මාත්‍රි විද්‍යාව සාක්ෂාත් කළා. බුදු සසුන සම්පූර්ණ කළා. අර හාන්සි පුටුව ඇතුලේ ඒ පුංචි කුටි එක කළේ. දැන් මේ සුබරතාවේ නැති වුණොත් සුබරතාවේ නැති වුණොත් පෝෂණය කරන්න අමාරුයි අනිත් අයට. සදහැවතු පාසක පාසිකාවන්ට. ඒ නිසා බුදුරයන් වහන්සේ හරියට මේ ලදතීන් සතුටු වීම අල්පේච්ඡ බව දැන් මේ ධර්මයේ තියෙනවා මහා පුරුෂ විතර්ක කියලා. මහා පුරුෂයන් විසින් සිතපු විතර්ක. ඒ විතර්ක ඇතුනේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ චිත්ත සාන්තානේ. උන්වහන්සේ දවසක් හිතුණානේ අපිච්චස්සායන් දම්මු නායන් දම්මු මහිච්චස්ස. මේ ධර්මේ නම් අල්පේච්ඡ කෙනාට මිසක්ක මහේච්ච කෙනෙකුට නම් ආසාවන් වැඩි කෙනෙකුට නම් අවබෝධ කරන්න බෑ. සන්තුට්ටස් ආයන් දම්මෝ නායන් දම්මෝ අසන්තුට්ටස්. මේ ධර්මයේ නම් ලදදේන් සතුටු වෙන කෙනෙක් අවබෝධ කරනවා මිසක් ලදදේන් සතුටු වෙන්නේ නැති කෙනාට බෑ කිව්වා. ඊළඟට තියෙනවා මේ පවිවිත්තස් ආයන් දම්මෝ නායන් දම්මෝ සංගනිකාරාමස. මේ ධර්මයේ හුදකලා විවේකී වාසය කරන කෙනෙක් මිසක් පිරිස් සමග ඇලි ඉන්න කෙනෙකුට මේ ධර්මය අවබෝධ කරන්න බෑ කියලා. ඉතින් ආන් ඒව තමයි මේ ධර්මයට උපකාර කරන්නේ. හැබැයි ඉතින් බුද්ධ කාලෙත් මේක වැරදිච්ච වෙලාවල් තිබ්බා. අලවනූර හිටිය භික්ෂුන් වහන්සේලා කට්ටිය. ඒ අලවනූර නූර හිටු භික්ෂුන් වහන්සේලා ඒ දවස්වල කුටි හදනවා. කුටි හදද්දි දැන් ආයුධ උමනා වෙනවා, උදළු උමනා වෙනවා, කැචි උමනා වෙනවා, පොරෝ උමනා වෙනවා, බඩමුට්ටු උමනා වෙනවා. ඉතින් අර අලවනුවර කුටි අතන කාලේ භික්ෂුන් වහන්සේලා නිතර ගෙවල් වලට යනවා. ගිල්ල කියනවා අනේ පින්වත්නි උදැල්ලක් දෙන්න, අනේ පින්වත්නි කැත්තක් දෙන්න, අනේ පින්වත්නි අපට උදව්වට කවුරු හරි උපාසකෙක් දෙන්න කියලා. ඉල්ලනවා ඉල්ලනවා කෙලවරන්නේ නැහැ. පස්සේ මිනිසුන්ට මේක එපා වුණා. එපා වෙලා මිනිස්සු කතා වුණා මේ හාමුදුරුවෝ නඩත්තු කරන එක ලීසි නැහැ.
කියලා මිනිස්සු මොකද කළේ? ස්වාමීන් වහන්සේලා ඈත දැක්කොත් දොර වහපල්ලා කියලා කතා වුණා. දැන් ස්වාමීන් වහන්සේ නමක් ඈත වඩන දැක්කම දොරවල් වහනවා, ජනෙල් වහනවා, හැංගිනවා. ඇයි? පාසුවෙන් පෝෂණය කරන්නේ බැරුව ගියා. කොච්චර බය වුණාද කියන්නේ? හරි ලස්සන මේකේ තියෙන විනය. ඒ දවස්වල මිනිස්සු ඈත දැක්කොත් එහෙම රතු පාට හරකෙක් එහෙම අපේ අප්පෝ හාමුදුරු කෙනෙක් වෙන්න ඇති කියලා දොර වහ ගන්නවා කියලා. ඉතින් දවසක් කාශ්‍යප මහ රහතන් වහන්සේ මේ උන්වහන්සේ අලවනුවර පිණ්ඩපාත වැඩියා. කාශ්‍යප මහ රහතන් වහන්සේ කියන්නේ උන්වහන්සේගේ ජීවිතේ මේ අල්පේච්ඡකම ලද දෙයින් සතුටු වීම සුභරතාවේ මේ වගේ පිරීලා තිබ්බ උන්වහන්සේ ජීවිතේ. මොකද දැන් උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදෙලත් දවස් 7ක් දාන්න ඕන ලා ඉඳලා උන්වහන්සේ දවස් 7කට පස්සේ පින්නපාති වඩින්නේ දුගී දුප්පත් පැල්පත් පොළුවේ. ඒ මොකද? ඒ දුප්පත් අහිංසක මිනිසුන්ට අනුග්‍රහ කරන්න රසට දෙයක් හොයාගෙන ගියේ නෑ. දෙවිවරු ආසකලානේ මේ කාශ්‍යප මහ රහතන් වහන්සේට දාන්නේ පූජා කරන්න රේ. එක එක උප්පර වැටි දාලත් පූජා කරන්න හැදුවානේ. ඉතින් දැන් කාශ්‍යප මහ රහතන් වහන්සේ පින්නපාති වඩිනවා. අනේ ගෙවල් වල දොරවල් වහනවා. පින්නපාතේ හම්බින්නේ නැහැ. බොහොම අමාරුවේ යාන්තම් පින්නපාත ටිකක් කරගත්තා. උන්වහන්සේ ආරාමයට ආවා. ඇවිල්ලා භික්ෂුන් වහන්සේලා ගැහුවා, "එවත්නි, ඉස්සර මේ අලවණුව හරීලී සිනේ පින්නපාත කරගන්න. හොඳට හම්බ වෙනවානේ. දැන් මොකද මේ මිනිස්සු දුරවල් වහගන්නේ කියලා." ඊට පස්සේ මේක කිව්වා, "අනේ කාශ්‍යපයන් වහන්සේ, හරි වැඩක් වුණා. මිනිස්සු මේක උනේ මේ භික්ෂුගේ වරදෙන්" කිව්වා. මොකද ඇහුවා? "පහසුවෙන් පෝෂණය කරන්න බැරුව ගියා" කිව්වා. කුටි හදන්න ගිහිල්ලා මිනිසුන්ගෙන් ඉල්ලුවක් උදැල්ලක් දෙන්න, පොරවක් දෙන්න, කැත්තක් දෙන්න, ආරාමිකයක් දෙන්න කියලා කොච්චරවත් ඉල්ලන්න ගත්තා මිනිසුන්ට එපා වුණා කිව්වා. ඊට පස්සේ බුදුරයන් වහන්සේට ආරංචිලා බුදුරයන් වහන්සේ අවවාද කළා. "මහණේ, ඉල්ලන එක ඔහෙ පුරුදු දෙන්න එපා" කිව්වා. කියලා ලස්සන එකක් හදාලා රට්ට මහණෙනි බලන්න, මේ රට්ටපාල කුලපුත්‍රයා, මහණේ රට්ටපාල කුලපුත්‍රයාගේ පියාණන්ට කෝටි ගාණක් රන් කහවුරු තියෙනවා. මහණෙනි දවසක් රට්ටපාල කුලපුත්‍රයාගේ පියාණන් රට්ටපාල මහරහතන් වහන්සේට මෙහෙම කිව්වා කියනවා, "ස්වාමීනි, මං ඔබ වහන්සේගේ තාත්තා. මට මේ සැප සම්පත් වලින් කිසි අඩුවක් නැහැ. ඔබ වහන්සේ වෙනින් ඉතුරු කරපු සල්ලි කෝටි ගණනක් තියෙනවා. මේ වෙනකන් ඔබ වහන්සේ මගෙන් රුපියලක්වත් ඉල්ලලා නැහැ. රුපියලක් කිවි කහවණුවක්වත් ඉල්ලලා නැහැ. ස්වාමීනි, මගෙන් ඉල්ලන්න එන මිනිස්සු මං අඳුරන්නේවත් නැහැ. කවදාකවත් දැකපු නැති මිනිස්සු මයින් ඉල්ලන්නේනවා. මං ඒ අයටත් දෙනවා. ඇයි ඔබ වහන්සේ මේ ඉල්ලුවේ නැත්තේ කියලා." ගෘහපතිය කාරණා දෙකක් දැකලා මං ඉල්ලන්න අකමැති වුණා කියනවා. ඒ තමයි මේ ඉල්ලන්න වෙන එක දුකක් කිව්වා. ඒක නිකන් අඬනවා වගේ වැඩක් කිව්වා. ඊළඟට ඉල්ලපුවම පස්සේ අනිත් එක්කෙනාට අකමැත්තෙන් නම් දෙන්න තියෙන්නේ, ඒක යාන්ට දුකක් කිව්වා. ওই කාරණා දෙක දැකලා මං ඉල්ලුවේ නැහැ කියනවා. ඔබ දන්නවනේ රට්ටපාල මහරහතන් වහන්සේ ගැනනේ. රට්ටපාල මහරහතන් වහන්සේ හරියට මේ උපවාස කළා නේ, මේ පැවිදි වෙන්න අවසර ඉල්ලගත්තේ. ඊට පස්සේ දෙමාපියෝ කිව්වා, "පුතේ, ඔයාට පැවිදි වෙන්න දෙනවා. හැබැයි මහණ වුණාට පස්සේ විටින් විට අපිව බැහැ දකින්න වෙයි. අපි ඉදිරි පෙනිසිටින්න වෙයි" කියලා. ඉතින් දවසක් උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙලා කල්පනා කළා දෙමාපියෝ බැහැ දකින්න යන්න ඕන. බුදුරයන් වහන්සේ අවසර ඉල්ලුවා භාග්‍යවතුන් වහන්සේ, "දෙමාපියන්ට මම පුරුන්දුවක් වුණා මහණ වුණාට පස්සේ නිතර නිතර කලින් කලට බලන් දෙනවා කියලා. ගියාට කමන්නේ නැද්ද?" බුදුරජාණන් වහන්සේ හිත බැලුවා. උන්වහන්සේ හිතේ කෙලිස් මොකුවත් නැහැ. ආයේ කාමයන්ට වැටෙන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හොඳයි වඩින්න කිව්වා. ඉතින් වැඩියා. ඉතින් ඒ වෙද්දී අර තාත්තා හරි අමනාපයෙන් හිටියා ශ්‍රමණයෝ කෙරි. "මේ මුඩු ශ්‍රමණයෝ තමයි අපි එකම දරු පැටියා, එකම පුත්‍ර රත්නේ ඩැහැගෙන ගියේ. පැත්ත වලාත එන්න දෙන්න එපා" කිව්වා ශ්‍රමණයන්ට. ඉතින් දවසක් රට්ටපාල මහරහතන් වහන්සේ ගෙදරට වඩිනවා පින්නපාතේ. වඩිදී අර තාත්තා එළියේ කොණ්ඩ පිරිපිර ඉන්න සේවිකාවා සේවකෙක්. ඊට පස්සේ ඔන්න බයින්ඩ ගත්තා, "මේ මුළු ශ්‍රමණයෝ තමයි අපේ එකම දරුවා, අරගෙන ගියේ ප්‍රාණය හා සමාන දරුවා. මේ ශ්‍රමණයන්ට මොකක්වත් දෙන්න එපා" කියලා බයිනවා. දැන් දන්නේ මේ පුත්‍ර රත්නේ මේ ආවේ කියලා. ඊට පස්සේ දාසියක් පිරුණු පිට්ටුවක් වීසි කරන්න ඇරයි යනවා. රට්ටපාල මහරහතන් වහන්සේ අරන් නැගණිය, "ඔක වීසි කරන්න නම් ගෙනියන්නේ ඔය පාත්‍රයට දාන්න" කිව්වා. අනේ පූජා කළා පිළුණු වෙච්ච පිට්ටුව.
Unahansi dengi puja kerana darah dahsi dekka happy me abil lagi ni situ situ putriya. Dua agni gila kiwa situ tu muni situ dewi nans dana wada dana gan me abil tini api situ putriya. Ratapal kula putriya me abil tini gila. Happy, atau jadi hina ingin dekaya panggil atau lutik gila, tata elite bela, kira me ane ratapal yang wahans, ayi me pil kedek koy pilnu bitu waladan ne atau lulu unu terang dahanu manu cino waladan de, wadin dekiva, anu unahasik subar tawi, unahasik group tiye, ini pas hari tawalasan wajan ekiva, ane suami ni me, ayu bahansi tamangge niwasat de wadin nuor bau dahanet dekila, ini pas kira me group tiye apat kivalne. Tahat lagi ani, guru bodhi apat lagi valne. Apa ubi ini masa tu bedia? Apat me priya mana pujian aku tak hamburne? Kewanis suami ni dani valat ani kono ni, deng dani valat lagi berakwa. Enang hita wadi ni kwa. Enang kaman ni kela pahuda aradhan atau bahargat. An subarata awe. Tinggi subarata awe kaya ni guru katakan tino apat vilau nature. Ithing ini subarata awi posni wicca rahatan wahansi lagi me budu sasunu piri itiri gya, budu mukunu sampati atiwa. Ithing ini subarata awi apat me jiwiti itla etikar ganda pulua gunu durlub lavya. Ewagem bahasuing suose niwa mager gawangkaranre, apat awakansi lebino. Ithing ini sa ini subarata awi ini pingwatni. Hendaknya mencaturan sahaja darsini, jiwit itu ratikar ganu. Kini kita duka gane, beti hid, ada kami anggol watna kuma teriinne. Dan subarata kami neti ini kami anta asa kulo. Duka gane hendaknya beti hid ratikar ganu. Elang kita duki hatag gane, hari itu beti hid ratikar ganu. Duki nidahsium gane, duki nidahsino marg gane, hari itu beti hid ratikar gatut, ya itu pudino bisisika, jiwitam bodhi, pratnya. Budaya anwahan sebab ala sielu kusal daham, ekat-ekat ukuran ni peratnya awing kiwa. Ek hari itu me kani model sahih itu wahali ek sielu paral wadden kani model wagi kiwa. Peratnya awing kiwa sielu kusal ekat ukuran ni. Itu enisa kene kejiwitan me caturan sahce abode etikar gatot tiket-tiket. Ayak kejiwiti subarata awi piri itiri anu. Subarata awi etikar gatot ayat caturan sahce gan abode namu peratnya ubudogan de pahasui. Ti mensa mi gawatuma sahasan itu le, apat le bici durlub guna sampati kena tamai, api mi kata awas keran, iti mi pasuke dawas pura out, api karni mi tet sutri, sandahangwe ne, itam utung guna daham kena kata awas kala, I santuti tau kena kata kala, ada subhar tau kena kata kala, iti mi budurajanan wahansi karni mi tet sutri desna kotu badal, I itam mahaniya guna sampat. Mahanubawa sampan guna samuhyang apakah jiwit itu lalu terakhirkan? Apa sem siludranat me gawatum sahasni itu lalu me karni me itu sutri sandha nutum guna darum diunu kerakan? Ii saant padewan ama maha niwan saak saat kerakani me param durlub wasna udawi wasadu sadu sadu Punya anu mudah na abe. Adu dawasi mevasan darumdesna malawi. Utum daham berdasarkan anak kada sidikeli. Bagwat budrojaran wahansi gi darumi sandahaguna. Mahaniya gunyakpana. Itau tum gunanya apa na subharata awi pelibadan wapik kata abas kala karaniya mete sutri sandhang menu tum gunakan kata abas kala rahatan wahan segala ge par sudha jiwit gan kata abas kala ting apa bising reskalau me silum punne sambahar darmian api anumodang keramu pingke amade silum dewarunte sak dewindum satarwaran dewrajurung ngatulu sadewlu wasi alpi sak mahisa sak Silu Dewi Ume Ping Anumodang Vitwa. Ewagem Vicheseem Gatikar Maha Brahma Raja Me Udar Pindakabala Satutu Siting Anumodang Vitwa. Ewagem Sahampati Maha Brahma Raja Sanankumar Maha Brahma Raja Yatulu Brahma Loku Aachi Silu Brahma Yod Me Ping Anumodang Vitwa. Ewagem Nalu Nara Jaburu Me Ping Anumodang Vitwa. Ping Kemati Silu Dewi Bambu Nagyang
මේපින් අනුමෝදන් වීමෙන් දිව්‍යමය ආහුසින් වර්ණින් සැපින් බලෙන් වැඩිත්වා ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා යන සීක බල ධර්මයන්ගෙන් වැඩිත්වා පිනින් සතුටු වන දෙවියන්ගේ ධාර්මික දිව්‍ය උපකාරය දිව්‍ය රැකවරණේ ගෞතම බුදුසසුනට සලසා දෙත්වා ඒ සීළු දෙවියෝ ගෞතම ශාසනය තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගනිත්වා සාදු 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 ඒ වගේම රැස්කලා වූ සීළු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු විශේෂයෙන් අද දවසේ මේ ධර්ම දානමේ පින්කම සඳහා දායකත්වයේ දරන්නේ මාළඹේ අමාවතුර මහමෙවුනා භාවනාසපුවේ උපස්ථාන සභාවේ පින්වතුන් විසින් ඉතින් රැස්කලා වූ සීලූම් පුණ්‍ය ධර්මයන් මේ උපස්ථාන සභාවේ සීලු පින්වතුන් නමින් මියපරලෝ යනට දෙන සීලූම් ඥාති සමූහයාට මේ පින් අනුමෝදන් විත්වා ඒ වගේම අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා පැමිණි ඔබ හැම දෙනා නමින් මියපරලෝ යනට දෙන සීලු ඥාති මේ පින් අනුමෝදන් විත්වා අනුමෝදන් විත්වා ඒ වගේම අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ ශ්‍රද්ධා නාලිකාව හා එක්වෙච්ච සියලුම ඒ නරඹන්නන් නමින් මිය පරලෝ යන්නට යෙදුන සියලු ඥාති සමූහයා මේ පින් අනුමෝදන් විත්වා අනුමෝදන් විත්වා සියලු ඥාති මේ පින් අනුමෝදන් වීමෙන් ඒ සියලු දෙනා පරලෝ වශයෙන් නිදුක් විත්වා නිරෝග විත්වා සුවපත් විත්වා වහවහ සංසාර දුකින් අත් මිදිත්වා සාදු 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 ඒ වගේම රැස්කලා වූ සීල පුණ්‍ය ධර්මයන් අද දින ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන ඒ සියලු පින්වතුන්ගේ පවුල්වල සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා මේ ධර්ම දානමේ පින්කම සඳහා දායකත්වයේ දරූ මාළඹේ අමාවතුර මහමෙවුනා භාවනාසපි උපස්ථාන සභාවේ සියලු පින්වතුන්ටත් අපෝපකාර කළ සෑම සියලු දෙනාටත් ඔබ ආබ සෑම සිරු දෙනාටත් මේ පින් 100 අනුමෝදන් වෙත්වා ඒ වගේම විශේෂයෙන් අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍රෝ ගුරුදේවෝත්තම පින්වන් ලුකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා ගරුතර මහා සංඝ රත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා ඔබ ආබ සෑම සිරු දෙනාට මේ පින් අනුමෝදන් වීමෙන් සියලු දෙනාට නිදුක් නිරෝග චිර ජීවනයේ සැලසේවා සියලු යහපත සිත සාන්ති අභිවෘද්ධිය උදා වේවා හැම දිනාටම මේ ගෞතම සාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමේ පරම දුර්ලභ වාසනාව උදා වේවා සාදු 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 සුපින්නතුනි අද පින්වත් ස්වාමින් වහන්සේ අපට පෙන්වා දුන්නේ ආර්ය ශ්‍රාවකයාගේ ඊටම උතුම් ගතිගුණයක් පිළිබඳව මනාව පහසුවෙන් පෝෂණය වීම පිළිබඳ අපි සාමාන්‍යයෙන් පරිසරය තුළ ජීවත් වෙද්දී මේ ජීවිතය තුළදී බොහෝ දෙනා බොහෝ පිරිසකකින් ඉල්ලන අවස්ථා දැකලා තිබෙනවා. තමන්ට නැති දෙයක් ඉල්ලන අය අපි පහසුවෙන් මේ පරිසරය තුළ දැක ගන්නට පුළුවන්කමක් තිබෙනවා. යම් කෙනෙක් යම් දෙයක් ඉල්ලනවා නම් මැලවිය යුතු කාරණා දෙකක් පින්න ස්වාමිනාසේ පෙන්වා දුන්නා. ඒ එක් කාරණයක් තමයි ඔබ යම් කෙනකින් දෙයක් ඉල්ලනවා නම් ඒක ඔබට දුක. ඒ වගේම තමයි තව කාරණයක් තිබෙනවා. එය අනිත් කෙනාටත් දුකක් වෙන්නට පුළුවන් මක් නිසාදියත් ඒ පුද්ගලයා එදී ඔබට ලබා දෙන්නට අකමැති වෙනවා නම් ඒ පුද්ගලයාටත් ඒ දුකක් වෙනවා. අපි පහසුවෙන් පෝෂණය වුණා නම් කොයිතරම් පහසුවක් අපේ ජීවිතවලට දැනේද? පින ස්වාමීන් වහන්සේ ආර්ය ශ්‍රාවකයාගේ පහසුවෙන් පෝෂණය වීම පිළිබඳවයි අද දවසේදී පෙන්වා දුන්නේ. අද ධර්මදේශනාවට වැඩම කොට වදාළ මහමෙවුනාම භාවනාස්පවාසී පින්වත් ස්වාමීන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරමු. මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පින්වත් ස්වාමීන් වහන්සේට මේ පින් හේතු වාසනා වේවා කියා අප ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම අද දවසේදී ධර්මදේශනයේ සඳහා සැපැමිණි මේ සුපින්වත් සිරු දිනාටත් අද දවසේදී ධර්මදේශනයේ සඳහා දායකත්වයේ දක්වන සුපින්වත් සිරු දිනාටත් අප පුණ්‍යානුමෝදනා කරනවා. දැන් පින්වත් ස්වාමීන් වහන්සේට පරිශකාරයන් පූජා කරමු. බුද්ධාය නමෝ බුද්ධාය නමෝ namo buddhaya namo buddhaya
namo buddhaya namo buddhaya namo buddhaya namo buddhaya namo buddhaya namo buddhaya namo buddhaya namo buddhaya namo buddhaya namo buddhaya namo buddhaya namo buddhaya namo buddhaya ඉතින් ඔබට ඉතාම වැදගත් ඉතාම වටිනා මාතෘකාවක් අප හෙට දවසේදීත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ නරඹන සුපින්වත් ඔබට පුළුවන් කමක් තිබෙනවා නම් මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ඔබට හැකියාවක් තිබෙනවා. බුදුපසේ බුදු අරහන්තක මහ විහාර පරිශ්‍රයේ සිට ඒ උතුම් ධර්ම කාරණා පිළිබඳ දැනගන්නට. අප ඒ ආරාධනයත් ඔබට කරන අතරතුරේදී සජීවී විකාශය මෙතිකින් නිමවටපත් කරනවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඔබ සැමට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සිරි ඝටිකාර සරජුන් නමති ඝටිකාර මහා සරජුන්ගේ වාර්ෂික වස්සාන පින්කම් මාලාව බුදු පසේ බුදු අරහන්තක මහා විහාරය අංක 228 එක නවනුවර පාර පිටුකල මාළඹේ දුරකථන අංක 0114 36 77 078 012 922 229